அச்சுபத ரங்கதி எனவனா ஏகே නම වෙන්නේ පිටුවේ තියෙන අපිට කෝස් සම්බන්ධ කතන්දරේ සහ එතන උඩ තියෙන නෝට් එකක් ප්‍රොසෙසර් මැනුෆැක්චර් කියලා එන්නේ නෝට් දෙක ටක් ගාලා කියව ගන්න පුතේ ඉක්මනට අච්චුපතේ නම වෙන්නේ පිටුවේ අච්චුපත නැද්ද ළඟ අච්චුපත නැත්තම් මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක ඉක්මනට මේක रीफ्रेश Several processor manufacturing companies, Apple, Intel, and AMD, advanced micro devices exist. Hari, othana naha Qualcomm, Samsung, egollo naha. Haba egollo Samsung hada. Oya Apple A8 kiyanne mokak dannada puthe? Othana thiyana Apple A8 kiyala gahala. Apple A8 kiyanne iPhone 6. Mata mathaka hita iPhone 6. Oh. Apple iPhone 6 kiyana phone eke yare A8 processor. स्क्रीन प्रोसेसर कोई वागे तीन එතන මේ තියෙන පුතේ Note 10 phone එක හරි. තියෙන Note Samsung Galaxy Note 10. එතකොට මේකේ processor එක මම ඔයාලට පෙන්නවා. add වෙනවා පුතේ එපා වෙනවා. හරි. එතන මේකේ phone එක Exynos 9825. එතන මේ වෙනකොට Samsung ලාගේ තියෙන දෙවනියට හොඳම phone එක. දෙවනියට. මේකට පස්සේ තව එකක් ආවා. Note 21 කියලා phone එකක් ආවා. එතන මේකේ ප්‍රයිස් එක ඔයාලට කියනවා නම් පුතේ ගාන වශයෙන් කියනවා නම් මේ ෆෝන් එක 165000කට ආවේ මේ ෆෝන් එක 165000යි හරි මේ දැන් නම් මේනකොට මේ වඩා හොඳ එක තියෙනවා 102 පැනලා Note 20 or 21 මට මතකයි මේ තියෙන ෆෝන් එක මේක මේ මං ගලවන්න ගිහිල්ලා පුතේ මේක පිටිපස්සේ බිඳුන වීදුර මේක වීදුර ඕඩර් කරලා තියෙන්නේ වීදුරක් මං ගෙනලා දානවා හරි මේ තියෙන ෆෝන් එක මම මේක මේ ගලවලා තියෙන මේනකොට ඔයාලට පන්තිය මම පෙන්නනවා කියලා ගැලෙව්වා මේක මෙහෙම ඇඟිල්ලෙන් ගලවන්න පුළුවන් ෆෝන් එකක් නෙමෙයි මේක මේ වෝටර්ප්‍රූෆ් ෆෝන් එකක් නමුත් දැන් මේක මම වෝටර් සීල් කඩලා ගලවලා තියෙන්නේ එතන මේ තියෙන්නේ ෆෝන් එක ඇතුළ හරි මේ තියෙන්නේ ෆෝන් එක ඇතුළ මේක මෙහෙම කාටවත් මෙහෙම ගලවලා බලන්න බෑ මේකට වෙනම පොඩි උපකරණයක් වුණා ෆෝන් එක ගලවන්න මේ ෆෝන් එක වැඩ හරි ෆෝන් එක වැඩ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ ෆෝන් එක වැඩ මේ දැක්කනේ මේ තියෙන්නේ ෆෝන් එක ඇතුළ චුට්ටක් හිටියොත් මට මේ ඇන ටික ගලවලා ඔක්කොම මදර්බෝඩ් එක ඔක් කරලා එලියට අරන් පෙන්නන්න පුළුවන් හරි ඔයාලට චූටි වැඩක් දීලා චූටි ලියා ගන්න නෝට් එකක් දීලා පුතේ මේක ඇතුළ ගලවලා පෙන්නන්න මේක ඇන ටික ඔක්කොම ගලවන්න ඕන මේ ඇන හතර ගලවලා ඔක්කොම මං එලියට අරන් පෙන්නන්න ෆෝන් එකේ ප්‍රොසෙසර් එක පෙන්නන්න ඈ චුට්ටක් කොහොම ඉන්න තව පොඩ්ඩක් ඉවසලා ඉන්න පෙන්නන්න
ඊ පන්දිර වෙනලා ඔක්කොම ඇනටි හයි කරලා තියෙන්නේ හරි උදේ දාන්න ටොපික් එක අද ටොපික් එක දාන්න පුතේ මේ ප්‍රොසෙසර් බ්‍රෑන්ඩ් මේ දාන මාතපාට අදාලා මේ ප්‍රොසෙසර් බ්‍රෑන්ඩ්ස් කියලා දාලා ඉක්මනට චූටි චාට් එකක් දෙනවා ඒ චාට් එක අඳින්න සමහර අය චාට් එක ඇඳලා ඇති ඒත් හැමෝම අඳින්න හැමෝම අඳින්න ප්‍රොසෙසර් බ්‍රෑන්ඩ්ස් කියලා මාතපාට අදාලා මේ චාට් එක අඳින්න කොට අදාලා अच्छुपते चार्ट सकसन वर्ग कीस्ट මුල් පාඩම් ටික කරන්න අමතර දවසක් දාලා තියෙන්නේ අද මම වාඩේ දවස කියනවා පොසොන් පොයේ දවසේ පන්තිය කරනවා මුල් පාඩම් ටික කවර් කරන වැඩි හරි ප්‍රොසෙසර් බ්‍රෑන්ඩ්ස් ඔන්න මම ආයෙමත් ඔය ඔය චාට් එක ගහන්න තියෙන්නේ ඔන්න ඔයාලට පෙන්නලා මම මේ ෆෝන් එක ගලවන්න ගන්නම් හරි මෙන්න ෆෝන් එක තියෙනවා පුතේ හරි වැඩ කරනවා ෆෝන් එක අද මේ ගලවනවා ඔක්කොම ගලවලා ඔයාලට පෙන්නන්නම් ප්‍රොසෙසර් එකේ නම් එලීට අරගෙන මෙන්න ෆෝන් එක මෙන්න නියන දැන් මං ගලවන්න පටන් ගන්නවා එතකන් ඔයාලා මේක ලියන්න ෆෝන් එක රිමූව් කරා මෙතන බෑක් කවර් ස්ටික් ගලවලා මම ඔක්කොම එලියට අරන් පෙන්නන්නම් හරි රයිට් ෆෝන් එක වැඩ ඔන්න ආයෙමත් පෙන්නවා ෆෝන් එක වැඩ කාටරි කියන්න පුළුවන් මේ බුරුඩු වැඩ නැහැ කියේ අපි එහෙම සෙල්ලම් කරන්නේ නැහැ පුතේ හරි ඉක්මනට මේක ලියන්න ඔන්න අපේ පාඩම ඇතුලේ මේ වෙනකොට ලෝකේ තියෙන සුපිරිම මිල අධිකම ප්‍රොසෙසර් එකක් ඔයාලට පෙන්වන්න යන්නේ හරි ඔන්න මම මේකේ පළවෙනි අදීරේ විදිහට පුතේ ඔක ලියන ගමන් බලන්න තියෙන්නේ ලියන ගමන් බලන්න තියෙන්නේ මම ඔක්කොම මට වීඩියෝ එකේම පෙන්වන්න බැරි හින්දායි පුතේ මෙහෙම පෙන්වන්නේ अरे ता चुट्टा इन पुते एन टी गलो ना अरे अरे बड़ा पुते एक कोट सा गले हुआ फोन ने के मैंने फोन ने गले हुआ अरे रिबन स्टिकट गले हुआ अरे फोन के रिबन स्टिकट गले हुआ बैटरी पिन ने कत में तनी गले हुआ अरे दिन फोन ने दें गलवाने ना बैटरी अत्मा में हम गलवाना मैं बैटरी अत्मा खाली गलोला हिंदा में इतर पास हुए गलवाने नत्ता में हम गलवाने बैठ मैं दिन बुदे सैमसंग गैलेक्सी नोट 10 का बैटरी एक अरे दिन बैटरी एक मेक मुका धन्यवाद मेक मुका धन्यवाद वाला धन्यवाद वायरलेस चार्जिंग वायरलेस चार्जिंग अहला तीन वायर ने तो फोन चार्ज करन धन्यवाद वायरलेस चार्जिंग मैं दिन वायरलेस चार्जिंग फ्लेक्स है कबूते एक ये ने मैं फोन ने का चार्ज करन ना मैं फोन ने का चार्ज करन कबूते केबल लगा कहाँ नोन ना पोटी में है मैं पोटी कैल लगती है ना अरे फोन ने का एक टूटीन तीपा हम फोन ने का चार्ज ना इधर मैं थी ने वो वायरलेस चार्जिंग फ्लेक्स है कभी मैं कहता हूँ इधर आए हरे वायरलेस चार्जिंग फ्लेक्स अरे फोन अरे बला फोन क्या फोन मदर बोर्ड अमारे लक्ष गा पत्र कैमरा एक हरी
මේ තියෙන ෆ්‍රන්ට් කැමරා එක එවන් නැත්නම් සෙල්ෆි කැමරා එක සෙල්ෆි කැමරා එක හරි මේ තියෙන කැමරා එක ඊළඟට මම මදර්බෝඩ් එකත් මෙහෙම හිමීට ගලව ගන්නවා මේක මේ ගලවන තුන් දෙවෙනි දවස පුතේ මේක මෙතනින් සමහර කරේ අවසන් ගැලවිල්ලක් දෙන්න පුළුවන් තවන්න මෙච්චර හැම ප්‍රදර්ශනීයට ගලවන වේවා නෙමෙයි පුතේ මේවා හරි අහම ඉන්න පුතේ පොඩ්ඩ මේ මදර්බෝඩ් මම පොඩ්ඩ අතර අරන් ගලවන්න වැඩේ අවුල් වෙන්න පුළුවන් නැත්තම් හරි හරි මෙන්න මේ මදර්බෝඩ් එක ගැලෙව්වා මේ තියෙන්නේ මදර්බෝඩ් එක හරි මදර්බෝඩ් එක හරි මෙන්න තියනවා ෆෝන් එකේ මදර්බෝඩ් එක හරි මම මේ ඉතින් ෆෝන් එකේ නිකන් දැන් තියෙන ෆෝන් එකේ හවුසින් එක විතරයි ඒක මම පැත්තකින් තියන්නම් හරි එතකොට පුතා මෙන්න මේ පැත්තේ මේ සල දවසේ කිව්වා සාමාන්‍යයෙන් ෆෝන් එකක ප්‍රොසෙසර් එකයි RAM එකයි එක මතයක ඉන්නේ කියලා කිව්වා මතකද එක උඩ එක එනවා කියලා කියලා කතාවක් මතකද ඔයාලා හොඳට බලන්න හොඳට බලන්න මෙන්න මේක දිහා මේ පැත්තෙන් බලන්න කැමරාවට එච්චර පේන එකක් නැහැ මෙන්න මේක දිහා පැත්තෙන් බලන්න හරි මෙන්න මේ තියෙන මේ IC එක මේ තියෙන ප්‍රොසෙසර් එක මේ ප්‍රොසෙසර් එක දිහා මෙහෙම පැත්තෙන් බලන්න ඔයාල නිකන් පේනවද මේක නිකන් දෙකක් එක මතයක ඇලිලා වගේ නිකන් පේනවා නිකන් ඔව් සර් මම දැක්කද පොඩ්ඩක් ඉන්න මාත් හොඳට නිකන් දෙන්නෙක් එක මතක ඉන්නවාද හොඳට බලන්න ඕන නැත්තම් පේන්නේ නැහැ අන්න දැන් බලන්න දැන් පේනවා දැන් පේනවා එතන නිකන් එක මතයක දෙන්නෙක් ඉන්නේ එතන මේ තමයි පුතේ ඔය Exynos Samsung ලගේ මේ වෙනකොට තියෙන හොඳම ප්‍රොසෙසර් එකක් තමයි මේ තියෙන්නේ මේ තියෙන ප්‍රොසෙසර් එක හරි මේ තියෙන එහා පැත්තේ අර hard එක මේ ප්‍රොසෙසර් එකේ යටින් තමයි RAM එක ඉන්නේ හරි එක මතයක ඉන්න RAM එකයි ප්‍රොසෙසර් එකයි ඊළඟට මේකේ මේ තියෙන අර කැමරා ඔන්න කැමරා ටිකත් ඔයාලට ගලවලා පෙන්නන්න මේ තියෙන ඔය ෆෝන් එකක ඔය ලොකුවට තිබ්බට පුතේ ලොකුවට තිබ්බට මෙන්න මෙච්චරයි කැමරාව හරි මේ තියෙන ඔය ට්‍රිපල් කැමරා එකක් තියෙන්නේ හරි කැමරාස් තුනක් තියෙනවා මේකේ හරි ඔය තියෙන කැමරා එක හරි රයිට් මේ තියෙන ඉතින් මදර්බෝඩ් එක මේකේ මදර්බෝඩ් එකත් පුතේ මදර්බෝඩ් දෙකක් එක මතේ ඉන්නේ ඔයාලට හොඳට බැලුවොත් වෙයි මෙන්න මෙතනින් මේක දෙකක් පුතේ මේ පැත්ත එකක් මේ පැත්ත එකක් මේනේ මදර්බෝඩ් දෙකක් එකට කරලා තමයි තියෙන්නේ හොඳට බැලුවොත් වෙයි හරි ඒ දෙන්නේ ෆෝන් එකේ මදර්බෝඩ් එක අනිකුත් කොටස් වලට කියලා දුන්නට වැඩක් නැහැ ඒක මොකුත් කියලා දෙන්නේ නැහැ ඔය තමයි ෆෝන් එක හරි මම හරිනේ තාම මොකුත් එක්ස්ප්ලেইন කරන්න ඕනද ඕනේ නැහනේ මම ෆෝන් එක ඇසෙම්බල් කරන්නම් එහෙනම් හරි ඔයාලා එතකන් අර කන්දි ඉක්මනින් ඒක ඇඳලා අපි යන් අද ප්‍රෝග්‍රෑමින් සෙෂන් එකටම යන් පුතේ සද්ද එතකොට අපි මදර්බෝඩ් එක ගැන සම්පූර්ණයෙන් කතා කරා ප්‍රොසෙසර් එක ගැන කතා කරා අපි ඊළඟ දවසේ හાર્ඩ් එක ගැන කතා කරමු අද ප්‍රෝග්‍රෑමින් පැත්තට යන් පාඩම් නැත්නම් අර මුලින් ඉඳන් හිටපු ළමයට අසාධාරණයක් වෙනවා මොකද ඒගොල්ලෝ මම හිතන්නේ මෙතනින් එහාට ගොඩක් දේවල් දන්න ඒවා තියෙනවා මම මේක සෙම්බල් කරන්නම් එතකන් ළමයි මැසේජ් දාලා ගොඩා Sir, in my tablet, there are four cores and it shows three cores are stopped. හොඳ ප්‍රශ්නයක් අහන්න දෙන එකට උත්තරය දෙන්න ඕනද? ළමෙක් කියනවා එයාගේ ටැබ්ලට් එකේ කෝස් හතරක් පෙන්නනවලු. හැබැයි කෝස් තුනක් ස්ටොප් වෙලාලු පෙන්නන්නේ. හරි. ඒකට මම උත්තරය දෙන්නම්. මෙතන හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා.
थैंक यू सो मच नामे मट बैठे फोन हदा मंत्र जीवते अरे मेन दिन अब पार्ट फोन हदल दी अरे अब मैं कौन करमु देना कौन करमु कौन करमु कौन वही देना पता है हुआ बटने को बनना बोले हितिम प्रार्थना कान बुद्ध मैं कौन में गेला एकाई बेकाई तू ना ही प्रेस करा बालम बुद्ध ऑन वही दे गेला अरे तीब आगे हर नाचते मेघ मे फाइव जी फोन आख्या फोर जी ने फाइव जी है फाइव जी अरे बलम हरी टच आगे पासवर्ड मंगा हर पेड़ पुते अवलाने इन वेड मे नानी पेत मां सुबह मोदी में पुदे मेके कवे का दाला मेके को कवे का को कवे का मेतीन न कवे का दाला मे वेडे इवर कल्ला दाना हरे राइट हरे वेड वेड आउलन हरने ప్రోగ్రామింగ్ కి మాత్రం కా దాన్న ఇదర మీ ఆ అబే రైట్ పడంగము మంజుట మదక్ కరామిన లమై కిన అనేస పడ మదక్ కల ఎన్న నష్ట అబరు తీరిన నపోయి కి అవుని కరణ దన్న హరి చూటి అసాధారణ కేనో అతమ असाधारण असाधारण गिने हांगे हांगा हांगे कथा पाड़े प्रोग्रामिंग सॉफ्टवेयर
මේ පාඩම ඇත්තම සොෆ්ට්වෙයා හදන්න පටන් ගන්නවා වගේ වැඩක්. හරියට නිකන් ගේ හදන්න අත්විආරම් දාන්න පටන් ගන්නවා වගේ වැඩක්. ඊට පස්සේ මම කිව්වා මේ සොෆ්ට්වෙයා ඉංජිනේර කෙනෙක් මොනවද කරන්නේ? එයා සොෆ්ට්වෙයා හදනවා, සොෆ්ට්වෙයා හදන හැටි ප්ලෑන් කරනවා. හරි, ඔය ඔයාලා උඩ දාගෙන ගහන එන ජනප්‍රිය ගේම්ස් එහෙම හදලා තියෙන්නේ ඔය නිකන් මේ කොහෙවත් ඉන්න කට්ටියක් නෙමෙයි. ඒව හදලා තියෙන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලා. ඊපස්සේ මම කිව්වා ලොකු ලොකු ගේම්ස් හදද්දී සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලාට අමතරව ඒ කම්පැනි වල තව ඉන්න කට්ටියක් ඩොක්ටර්ස්ලාත් ඉන්නවා. ඩොක්ටර්ස්ලා ඇයි ඉංජිනියර්ස්ලාට බේද දෙන්නද? නෑ, ඉන්න පුතේ කෙලින්ම මනෝවෛද්‍යවරු. හරි, ඒගොල්ලෝ දෙන තීරණ වලට අනුව තමයි මේ සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලා මේ ගේම් වගේ දේවල් ඔය ජනප්‍රිය ගේම් මම නම් වශයෙන් කියන්නේ නැහැ, එහෙම කියන්න හොඳ නැහැ පන්ති එක නම්. අරේ දන්නවනේ ඒ වාල ඔය ඇබ්බැහි වෙලා ඉන්න කම්පියුටර් සොෆ්ට්වෙයාස් හදලා තියෙන්නේ අන්න ඒ වගේ ලොකු තලයක ඉන්න පිරිසක්. ඇතරම ඉංජිනියර්ස්ලා ටික, හරි, ඉංජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. එහෙම කට්ටිය හදපු ගේම් එකකට අනේ මේ 7 වසරේ 8 වසරේ පොඩි පොඩි ළමයි හැබැයි වෙන එක ආයේ ඒක අහන්න දෙයක් නෙමෙයි, වෙනම තමයි. හරි, ඉගෙනගෙන ඒ ලෙවල් එකේ උඩරිමේ ඉන්න සෙට් එක වැඩක් කරොත් හරි ඒක ඉතින් අහන්න දෙයක් නෑ. අර යට ඉන්න ඔක්කොම ටික අහු වෙනවා. හරි හරි, එතකොට ඒක නිසා හොඳම දේ ගේම් වගේ දේවල් ගහන්න එපා, ගේම් ගහන්න එපා. ඔයාලා දැන් හිතනවානේ මෙහෙම නැසම පොඩ්ඩක් ගහනවා ගේම්, පොඩ්ඩයි පොඩ්ඩයි පැය භාගයේ දවසට මම ගේම් ගහන්නේ. එහෙම කියන බෑ බෑ, සමහර විට ඔයාලා දවසට පැය භාගයේ ගේම් එක ගහන්නේ, ඉතුරු පැය 23ම ආරම ගේම් එක ගැන නොගහ නොගහ හිත හිතින් කොහොමද ඊළඟ දවසේ කරන්නේ? අර ඔළුවේ හෙඟ ප්ලෑන් එක අරු මෙහෙමවොත් මම මෙහෙන් තමයි ගහන්නේ මේ පාර. ඔළුවේ ප්ලෑන් එක ඒක පැය භාගයක් ගෙදර බයිසිකල් පැද්දා වගේ නෙමෙයි, පැය භාගයක් ගෙදර යාළුත් ක්‍රිකට් ගැහුවා වගේ නෙමෙයි. ඒ සෙල්ලම් කරොත් එතන ඉවරයි. නමුත් ඕවා ගේම් වගේ දේවල් හරි නින්දෙනුත් ගහනවා සමහර. එච්චරට ඒක එච්චර දරුණු පැත්තකට තමයි මේ කතා කරගෙන ගියොත් කරන්න වෙන්නේ. ඒ නිසා මේ මම ඔයාලට පාඩම පටන් ගත්තේ ගේම් ගහන කෙනෙක් වෙන්න එපා, ගේම් හදන කෙනෙක් වෙන්න කියලා තමයි පාඩම් පටන් ගත්තේ. අදත් මම ඒ පණිවිඩය ඔයාලට දීලා පාඩම් පටන් ගන්න හිතා ගන්න. සුපිරි මට්ටමේ ගේම් එකක් කවද හරි හදන එකෙක් වෙනවා මං කියලා හිතාගෙන මේ වැඩේට බහින්න. හරි, එහෙම නැතුව අර සුපිරි මට්ටමේ ඉන්න මිනිස්සු ටිකක් හදපු ගේම් එකක් ගහන්න තරම් පිස්සෙක් වෙන්න එපා. හරි, ඒ මට්ටමේ ගේම් එකක් හදාගන්න පුළුවන් තරම් වැඩකාරයෙක් වෙන්න. හරි පුතා, මේ සොෆ්ට්වෙයා හදනවා කියලා කියන්නේ මොකක් හරි ගැටලුවක් හොයාගෙන, ඒ කියන්නේ මෙහෙම මොකක් හරි අපි ඉතින් ප්ලෑන් එකක් ගහගන්නවා. මෙන්න මේ විදිය සොෆ්ට්වෙයා එකක් තමයි මම ඩිසයින් කරන්නේ. ඒ සොෆ්ට්වෙයා එකට මම මෙන්න මෙහෙම ෆීචර්ස් දාන්න කියලා මම හිතා ගන්නවා ප්ලෑන් එක. සලාර නිකන් අරමුණක් හිතේ මවා ගන්නවා, මේ වගේ අවුට්පුට් එකකට තමයි මම මේ සොෆ්ට්වෙයා එක ඩිසයින් කරන්නේ. පස්සේ යන්නේ මගේ සොෆ්ට්වෙයා එක මෙන්න මේ වගේ සොෆ්ට්වෙයා එකක් කියලා ඉතින් හිතා ගන්න. ඉතින් හිතාගෙන මේක හදන්න පටන් ගන්න. එතකොට දැන් අපිට සොෆ්ට්වෙයා හදන්න ඉස්සල්ලාම ළමයිට ඉගෙනනොත් එහෙම ළමයිට සොෆ්ට්වෙයා හදාගන්න බෑනේ. හරි, ඒ හින්දා අපි පන්ති ඉගෙනනවා සොෆ්ට්වෙයාර් හදන එක පැත්තකින් කියලා, තේ හදන්න, කෑම එකක් හදන්න, මෙන්න මේ වගේ පොඩි පොඩි වැඩ කරද්දී අපි කොහොමද ඔළුවේ ප්ලෑන් එක හදාගන්නේ? ඇත්තටම තේ එකක් හදනවා කියලා කියන්නේ තේකේ අවුට්පුට් එක අපි ඉතින් මවා ගන්නවා. මේ වගේ රහ, මේ වගේ පාට, මේ වගේ තේ එකක් තමයි මම හදන්න යන්නේ කියලා ඔළුවට අරගෙන, නේ මම කියන බොරුද කියලා හිතන්නු, ඒක ඔළුවට අරගෙන ඒ ඉලක්කයට වැඩ කරමු. ඒ ටාගට් එකට අපි වැඩ කරනවා, ස්ටෙප් බයි ස්ටෙප් යනවා.
හැම වැඩක්ම එහෙම තමයි ස්ටෙප් බයි ස්ටෙප් කරනවා දැන් ඔයාලා මේ ඉගෙන ගන්නවා කියන එකත් ඔයාලගේ ඔළුවේ තියෙනවා ටාගට් එක ඒ ටාගට් එක හිතේ මවා ගන්න හිතේ මවාගෙන ඒ ටාගට් එකට වැඩ කරන්න තේකක් හදද්දි කවදාවත් තේකොළ නොදා තේක හදන්න බෑ එතකොට තේකක් හැදෙන්නේ නැහැ ඒ වගේ තමයි ළමයේගේ ටාගට් එක හොඳ තැනකට යන්න නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් ඉංජිනේර කෙනෙක් වෙන්න නම් සහ ඒ ඒගොල්ලන්ට මම ඒගොල්ල බොරුවට හැමෝම කියන ඩොක්ටර් ඉංජිනේර එහෙම වෙන්න ඕනේ නැහැ ඕනතරම් තව ෆීල් තියෙනවා හරි ඒ වගේ ටාගට් එකක් ඔළුවේ තියාගෙන ඒ ටාගට් එකට වැඩ කරන්න හරි දැන් සොෆ්ට්වෙයාර් හදන වැඩේට ආවොත් මේ සොෆ්ට්වෙයාර් වර්ග මේ සොෆ්ට්වෙයාර් ලියන ක්‍රම මට කියන්න දන් දෙනි මොනවාද මේ සොෆ්ට්වෙයාර් ලියන ක්‍රම තුන නැත්නම් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් තුනක් තියෙනවා හද අහගන්න ආමා මෙන් පාඩම් බඩන්න පුතේ ඔබ දැන් අහගන්න මේ සොෆ්ට්වෙයාර් හදන වෙලේදී සොෆ්ට්වෙයාර් හදනවා කියලා කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉස්සෙල්ලා අපි ලියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මෙතන වෙනවා කියලා හිතින් මවා ගන්න මේ සොෆ්ට්වෙයාර් ලියද්දී තියෙනවා පුතේ ජාතිය කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් කියලා කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් මෙන්න සිංහලෙන් කියනවා පාලන ව්‍යුහ මේ පාලන ව්‍යුහ තුනක් තියෙනවා පළවෙනි කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක තමයි sequence එමෙච්චරයි මම කිව්වේ මෙච්චරයි මේ පාඩමෙන් දැන් පටන් ගත්තා මම කිව්වේ control structures තුනක් තියෙනවා එච්චර එහෙම හිතන්න control structures තුනක් තියෙනවා එක තමයි sequence දෙක selection තුන repetition එතකොට සීක්වන්ස් එකක් කියන්නේ පුතේ හරියටම තේ එකක් හදනවා තේරෙයි දැන් තා පොඩ්ඩේ ඒ කියුවේ දැන් තේ එකක් හදනවා කියන්නේ පුතේ අපි මේකට තේ එක හදන්න පටන් ගන්නවා වතුර උණු කරනවා කෝපයක් ගන්නවා මේකට තේ කුඩු දානවා මේකට සීනි දානවා මේක හැඳි ගන්නවා හැඳි ගන්න නෙවෙයි කලවම් කරනවා හරි හැඳි ගන්න හොදිලි කලවම් කරනවා මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් කරලා 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 ගලා ඉවර වෙනවා මෙන්න මේ જાතිය ෆ්ලෝ එකට අපි කියනවා සීක්වන්ස් එකක් තේරුන්නේ නැහැ තාම තේරෙන විදිහක් නැහැ තව වෙලා යනවා තේරෙන්නේ තව චුට්ටක් වෙලා යනවා හොඳට අහන් හිටියොත් තේරෙනවා ඊළඟ මම ගන්න මොකක් හරි තව වැඩක් මම දවල් නම් එහෙම මම මෙහෙම කියනවා පරිසරය රස් වෙනා පරිසරයේ රස්නේ නම් මම තේ හද අපේ එන්වයරන්මන්ට් එක කූල් නම් සෝරි පරිසරයේ එන්වයරන්මන්ට් එක හොට් නම් කූල් ඩ්‍රින්ක් එකක් හද කූල් ඩ්‍රින්ක් එකක් හද හොඳට අහගන්න හොඳට අහගන්න හොඳටම අහගන්න චුට්ටක් ඉක්මනින් කියනවා මම මේ පරිසරයේ කූල් නම් තේ එකක් හදනවා ටී එකක් හදනවා නැතම් ප්ලේන් ටී හරි හා හා
පරිසරය රස්න නම් කූල් ඩ්‍රින්ක් එකක් හදනවා. අන්න ඒ වගේ වැඩ. ඔන්න මම මේ වැඩේ පටන් ගන්නවා කරා. ස්ටාර්ට් ස්ටාර්ට්. දැන් මම මොකද කරන්න යන්නේ? පරිසරයේ එන්වයරන්මන්ට් එක කූල් නම් පරිසරයේ කූල් නම් මම හදාන්නේ මොකද්ද? තේ. පරිසරය ප්‍රශ්න නම් හොට් නම් හරි මම හදන්නේ මොකද්ද? කූල් ඩ්‍රින්ක් එක. හරි කූල් නම් තේ එක හොට් නම් කූල් ඩ්‍රින්ක් එකක්. හරි පටල ගන්න එපා. ආයතන තේරෙන්නේ කොහොමද? සංකුච්චයක් කියලා ගන්න නැත්නම් තේරෙන්නේ නැහැ නේද? හා හරි සංකුච්චය. ඔන්නම වැඩේ කරන්න පටන් ගන්න. මේ වැඩේ කරන්න පටන් ගත්තාම මම පොඩි තැනක හිර වෙනවා. මොකද්ද හිර වෙන්නේ? මම බලන්න ඕන ඉස්සෙල්ලාම පරිසරයේ රස්නේද නැද්ද කියලා. නේ? මම බලනවා පරිසරයේ රස්නේද නැද්ද කියලා. එහෙනම් මම බලනවා is it hot environment is it hot environment yes oh oh nam mam mokada karanno parisare rasne yana mama yana cool drink ekak get a cool water cup get a cool water cup හොඳට බලන්න හොඳට ළමයි වෙනවට කරන්න එපා හොඳට බලන්න නැත්නම් මේක තේරෙන්නේ නැතු වෙනවා නිකන් කරකොල කරකොල අතහැරියා වගේ තියෙයි නැත්නම් හරි තේරෙන්නේ ආය software engineering කරන්නේ මෙලේසියෙන් එහෙම කන්නේ නෙමෙයි මේක හිතන්න දෙයක් නෙමෙයි මොලේට හරි කෙලින්ම ඒක නිකන් අහන් ඉඳලා පාඩම් කරලා අල්ල ගන්න පුළුවන් නෙමෙයි හිතන්න ඕන කූල් එකක් ගන්න කූල් වෝඩර් කප් එකක් ගන්නවා මේකට sugar දානවා adding sugar ඊළඟට adding sanguika adding flavors කියලා දාමු නේ sanguik දාපන් ගහරනේ flavor flavors ඊළඟට mixing them ඊළඟට ඉවරයිනේ finish නැත්තම් මම මෙතන දාන end කියලා දාන්න චුට්ටක් පල්ලයට ගන්න නැත්තම් පුතාලට පේන්නේ නැහැ mixing them දාන්න end නැතම් top දාන්න පුළුවන් නැතම් drink කියලා දාලා නවත්තන්න පුළුවන් බොනවා දැන් මේ බලන්න හොඳට බලන්න start is it hot environment නැතම් is it hot today කියලා දාන්න අද දවසේ රස්නේ නැතම් is it a hot day yes na cool drink එකක් හදුවා හොඳට බලන්න හොඳට බලන්න දෙල්ලම් ගන්න එපා no රස්නේ නැත්තම් ඒ කියන්නේ රස්නේ නැහැ කියලා අනිත් පැත්තට කියන්නේ මොකද්ද රස්නේ නැහැ කියන්නේ සීතලයි කියන එකනේ සීතලයි නම් මොකද්ද හදන්නේ තේ එකක්නේ ආ දැන් තේ එක හදන්න boiling water put boiled water into a cup and adding tea
adding tea, adding sugar, adding sugar, and mixing them. ඊළඟට stop නැත්නම් drink නැත්නම් end end වැඩේ නවත්තන්න. හරි දැන් බලන්න මේ තියෙන sequence එකක්. මේ තියෙන selection එකක්. selection එක. දැන් මේකේ මොකද වෙනසක් වාර තේරෙනවද? මොකද්ද වෙනස? Make a sequence. Sequence kya ne pute nika? Nika nika. Nika direct flow hai koi nika. Ekhi nika galaga ne yana wahi baro yana wahi baro. Ekhi ne karana patanga na vede karna wahi baro. Teka hada ne patanga ta. Padro nu kara. Padro kappe kare dhamma. Te dhamma. Tini dhamma. Kalamam kara. Biwo. Sequence. Single like no anukrama. Selection. Selection like single like no theorem. Theorem. Remember? Then, nejatiya problem ekaka start when condition neka hamne. Metra dira magada condition neka. शीतल hot drink එක අපිට මේකේ output එක හරියටම කිව්ව හැකිද බෑ මෙන්න මෙතන තියලා පුතේ selection එක තෝරා ගන්න දෙයක් තියෙනවා මේ තෝරා ගන්න දේත් එක්ක මේක අර නිකන් බෙදෙනවා වගේ එකක් වෙන මෙහෙම කරොත් මෙහෙම මෙහෙම නැත්තම් මෙහෙම දැන් බලන්න ඔයාලට හම් වෙනවා මේ कंप्यूटर्स समहर सॉफ्टवेयर उदाहरण किया रिपीटेशन ඔයාල මාතෘකාව දාලා මෙන්න මේ දෙක ලියන්න. සමන්නේ අපේ ලීපෝයත් ලියන්න හරිද? මම ඒකයි වෙන එක්සැම්පල් එකක් ගත්තේ. එතකොට ඔයාලට අපතේමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉක්මන් ලියන්න. ප්‍රෝග්‍රෑමින් පාඩම යටතේ control structures දෙකයි. Sorry, control structures තුනයි. ඔය දෙක ඉස්සෙල්ලා ලියන්න. ඊට පස්සේ තුන්වෙනි එක ලියන්න. कंट्रोल स्ट्रक्चर्स पालन व्यूह अंक एक अनुक्रमे सीक्वेंस नोट मम्मी दिया नोट दाली असाधारण सिद्धन लमाई कोटाइस नोट मम्म दणित लिया हरिद अलुत्मी नोट लिया मम नोट दाण नोट लिया दिला इतर करते हैं अभी
මම අහන්නම් මම මේ කියපු දෙක තේරුණාද කියලා මට කියන්නකෝ and එතකොට අපි මේක වැඩේ පටන් ගද්දිම අපේ ඔළුවේ output එක තියෙනවා output එක තේ එකක් කියන එක තියෙනවා අනිවාර්යෙන් මේ step එක මෙහෙම කරාම කවදාවත් කිරි එකක් එන්නේ නැහැ මේකේ output එක තියෙනවා අපේ ඇඟි selection එකක් කියන්නේ මේකේ output එක trust කරලා කියන්න බෑ ඒ කියන්නේ මේකේ අනිවාර්යෙන් මේක කිරි අනිවාර්යෙන් තේ එකක් හැදෙන්න කියලා කිව්ව හැකිද බෑ ඇයි මේ අපි මෙතන ගන්න decision එකත් එක්ක මේකේ output එක වෙනස් වෙනවා අපි මේක කරන්නේ දවල් වරුවක වගේ නම් සමහර විට output එක තේක අපි මේක කරන්නේ රෑ වගේ වෙලාවකට දවල් වගේ වෙලාවක නම් output එක cool drink එකක් අපි මේ වැඩේ කරන්නේ රෑක වගේ නම් output එක තේක අර constant නෑ output එක constant නෑ stable නෑ මේක වෙනස් වෙනවා මේ select කරන එකත් එක්ක මේක වෙනස් වෙනවා selection එකත් එක්ක මේක වෙනස් වෙනවා ඔන්න එතකොට එක control structure එකක් තමයි sequence අනෙක් control structure එක තමයි selection දැන් අපි මම මගේ දැන් plan එක සුට්ටක් කියන්නම් දැන් මේ programming පාඩමට ඔයාලව ගේනවා තාම තාම programming පාඩම් පටන් ගත්තේ නැහැ තාම මේ පාඩමට අරන් එනවා තාම එහෙනම් ඇද්දගෙන එනවා හරි ඉතල ඇද්දගෙන ඉද්දි ඔයාලා ස්කෝල් එකේ යද්දි ඉස්සලම් බෑ බෑ කරන්නේ ඒ වගේ තමයි හරි දැන් මේ තාම ඇද්දගෙන එන ගමන් ඉන්නේ තාම ඔයාලට ඔක්කොම තේරිලා මේ කියලා දුන්න එක 100%ක් තේරිලා එහෙම වෙන්නේ නැහැ ටික දවසක් කොහොමද තව දවසක් දෙකක් යන්න ඕන ගිහම ආය ඇඟට එනවා සුපිරියර් මේ මේ පාඩමේ හැටි දැන් මම CPU පාඩම කරද්දී මම කියලා මේ තියෙන්නේ CPU එක මේක මෙහෙමයි මේක මෙහෙමයි ආය කියලා දෙන දේ තේරෙනවනේ දැන් මේක එකපාරම මේ තියෙන්නේ මෙච්චරයි මෙහෙමයි 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 ඉවරයි එහෙම කියන්න බෑ මේ චුට්ට ගන්නන්න හරි එතකොට මේ ටික වෙලාවක් යනවා මේක තේරෙන්න හරි ඔන්න මම මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් ක්ලියර් ඔන්න මම පුතේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා මෙහෙම හොද්දට බලන්න මම මේ කියන එක හොද්දට අහන් ඉන්න හරි මම සොෆ්ට්වෙයාර් එකක් ලියනවා අපි හොද්දට අහගන්න මේ බලන්න හොද්දට බලන්න දැන් ආයි පොඩක් මනස කූල් කරලා හොද්දට අහගන්න තව චුට්ටයි මේක විතරයි මම කියවදෙන ඊට පස්සේ පන්ති නවත්තන්න හරි හොද්දට අහගන්න හරි මේ බලන්න ඔන්න මම සොෆ්ට්වෙයාර් එකක් ලියනවා මම කම්පියුටර් එකෙන් නම්බර්ස් ඇතුල් කරනවා සංඛ්‍යා ඇතුල් කරනවා නම්බර්ස් ඉන්පුට් කරනවා සොෆ්ට්වෙයාර් එකෙන් මොකද කරන්නේ මම ඉන්පුට් කරන සංඛ්‍යා ඔක්කොම එකතු කරනවා හරි බර වැඩි දෙයක මම හොඳට අහගන්නවා නැත්නම් ඒක ගන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් සරල එකක් ගන්න සරල එකක් ගන්න ඉතින් මෙහෙම अनलिमिटेड पुनर्करणे පුනර්කරණයක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ එකම එක නැවත නැවත වෙනවා. නිකන් නැවත නැවත එකම එකක් වෙනවා. අන් ඒ වගේ. නිකන් බලමු මම ලියන්නම් ක්‍රිකට් මැච් එකක් ගහන
වැඩ සටහනක් කොහොම ලියන්න හොඳට බලන්න දැන් මම මොකද්ද කියන්නේ මැච් එක පටන් ගන්නවා ඕවර්ස් 50ක් යනකම් මැච් එක ගහන මේ බලන්න ස්ටාර්ට් ස්ටාර්ට් count overs count overs is 50 overs 50ක් ගියාද එතකම් continue the match match එක පටන් ගන්න overs ගණන් කරන්න ओवर्स गान पनाहद इतना का कंटिन्यू द हाउन तो उसने कहा मेरा क्या करता है मैं पाम मैं लीप का वैरा थी मैं लीप का वैरा थी इसलिए लाइक के लिए नहीं मटर वो ना मैं कह रहा हूँ वाले को उल्लू वाटा आइडिया का दागर नहीं होना मैं वाके देख किलो उल्लू वाटा दागर नहीं होना ताम वाला चूटी नहीं चूटी लमाई नहीं හරි මේ දඩ වැරදි මේ ප්‍රෝග්‍රෑම් එක වැරදි දැන් ඔයාලා තේරුම් ගන්න වෙනම දෙයක් ඔන්න මැච් එක ගහන්න පටන් ගන්න ඕවර්ස් ගන්න ගණන් කරා ඕවර්ස් ගන්න 50ද අර ඕවර්ස් ගන්න සමානද 50ට එතකම් ඕවර්ස් ටික ගණන් කරා එතකම් ඕවර්ස් ටික ගණන් කරන්න ओवर्स गाने पाना हट समान उन्नत ओवर्स गाने पाना हट समान उन्नत स्टॉप द मैच उन्न पटांगन ना ओवर्स गाने गणांकरण पटांगन ना उन्न बोल दानो ओवर्स एकाई ओवर्स देकाई ओवर्स तुनाई ओवर्स हतराई ओवर्स पहाई ओवर्स हाय එන්වයරන්මන්ට් එක පනහ උණ ගමන් ඕවර්ස් පනහ උණ ගමන් මැච් එක නවතින. මේක ඇතුලේ එකම එකක් නැවත 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 වෙනවා. මේ එකම එක වෙවි වෙවි තිබිලා අර කන්ඩිෂන් එක සත් ෘත් උණ ගමන් මැච් එක නවතින. හරි තේරුණා. දැන් බලන්න සීක්වන්ස් තේ එක හදන්න ගන්නවා වතුර දානවා සීනි දානවා තේ කොළ දානවා තේ එක හදලා ඉවරයි. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම දෙවෙනි ගානේ දවල් වරුවද කියලා බලනවා දවල් නම් එන්වයරන්මන්ට් එක කූල් නම් හදනවා තේ එක. සිලෙක්ට් කරගන්න අපිට තැනක් එනවා ඒ සිලෙක්ට් කරගන්න තැන සිලෙක්ට් කරගෙන වැඩේ කරගෙන යනවා පැහැදිලි රිපිටිෂන් එකක් කියන්නේ එකම එක එකම එක එකම එක නැවත 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 වෙනවා ඕවර්ස් 1යි 2යි 3යි 4යි 5යි 50ට කවුන්ට් එකම එක නැවත නැවත 50ට කවුන්ට් වෙච්ච ගමන් මැච් එක නවත් මේ ලීප් එක පට්ට බොරුවක් ලිව්වේ මම නේ මේක වැරද්දක් මම ලිව්වේ නමුත් මට ඕන මේකේ අයිඩියා එක ඔලුවට දාන්න විතරයි මම එහෙම කිව්වේ සමහර අයට කියදර ඇති ඕ ලෙවල් ලෙවල් කරන අයලක්ලේ ඒතර කිය මොනවාද මම ලිව්වේ කියලා දින්න වැරදි ටික ඔව් වැරදි හරි මම මේ ප්‍රෝග්‍රෑම් ලියන්න දාන්න නැතුව නෙමෙයි අර වලගේ චූටි මනසට මේක ඇතුල් කරගන්නයි මට ඕන උනේ මේක අර නැවත 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 දෙයක් වෙනවා කියන එක ඇතුල් කරගන්නයි ඕන පැහැදිලිද මේ හරි එකක් ගත්තේ හරි ලියන්න මාතෘකාව රිපිටිෂන්
කියලා දාලා පුනර්කරණය කියලා දාලා ඔක ලිය then continue counting voucher then ara ekama deyak meeni 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 hari 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 oyala thina prashna danna message danna man balana उत्तर टैबलेट की बला प्रश्न बला उत्तर पास दिना अरे ඒ ටැබ්ලට් එකේ බලන්න පුතේ පුතා මොකක් හරි වැඩක් කරන්න පටන් ගත්තා. කියන්නේ පුතා බකරි සින්දුවක් ලෝඩ් කරන්න වෙන සොෆ්ට්වෙයාර් එකක් ලෝඩ් කරන්න මොකක් හරි දෙයක් ලෝඩ් කරන්න පටන් ගත්තාම අර නැවතිලා තියෙනවා රන් වෙන්න පටන් ගන්නවා. ඒ CPU එකේ කෝස් ඔක්කොම ටික හැම වෙලේම වැඩ කරන්නේ නැහැ. දැන් ගන්නවා මේ ලංකාවේ ෆෝසස් තියෙනවා. ලංකාවේ ආමි එකක් තියෙනවා. ඒ ෆෝසස් වල ඉන්න අංකල්ලා මුළු ෆෝසස්ම රට එළියට බහලා හැම වෙලේම ආරක්ෂා කරන් ඉන්නවා. ඒ ෆෝසස් වල සමහර අය ඉන්නවා හැංග කියන්නේ මොකක් හරි ඇටෑක් එකක් ආවොත් ඒගොල්ලෝ එළියට එන. ඒගොල්ලෝ නිකන් පාරේ කැරකි කැරකි එහෙම ඉන්න. දෙන්න කියලා. CPU එකේ ෆෝසස් එහෙම තමයි හැම වෙලේම ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් ලෝඩ් වෙන්න ලෝඩ් වෙන්න ලෝඩ් වෙන්න අර ෆෝස් වැඩ කරන්න පටන් ගන්නවා. තවලම මේ කාලේ කියලා අවාස් ටෙම්පරේචර් එක හොඳයිද කියලා එහෙම අවුලක් නැහැ. හැබැයි අවාස් එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. හරි. අවාස් එකට කම්පියුටර් එක චුට්ටක් ස්ලෝ වෙනවා. ඒක තමයි තියෙන අවුල. සර් එකේ වෛරස් නවත්තනවා. හරි. පුතේ මම මේක මකන්න. වෛරස් නවත්තනවාද આવොත් එහෙම නවත්තන්න පුළුවන්. හැබැයි නැවතෙනවා ඔයාලා අප්ඩේට් කරලා සල්ලි දීලා ඒ අවාස් එක දාලා තියෙනවා. නැත්තම් වැඩන්නේ ප්‍රී වර්ෂන් දාන්න වැඩන්නේ. පුතේ මේ අහන්න පොඩි කතාවක් කියනවා කියන්නේ හරි මේ කතාවත් අලුත් ළමයි ගොඩක් විශේෂයෙන් අදාළ වෙන කතාවක් හරි